අගේ සගයිනි අපි මේ වනයේට ආගන්තුක නිසා හොඳ විපරමින් සිටිය යුතුයි මේ වනාන්තරයේ විෂ ගස්වැල් තිබෙනවා දිය රකුසන් සිටින පොකුණු තිබෙනවා ඒ නිසා නුඹලා නොදන්න පළතුරක් කන්ට කලින් නොදන්න පැනක් බොන්ට කලින් මට දන්වා අවසර ගන්න ඕනේ තේරුණාද එහෙමයි රජුබනි මෙහෙම කාලයක් ගත වුණා දවසක් වඳුරු රැලේ කීප දෙනෙක් බීමට වතුර හොයාගෙන යන අතරේ දැක්කා ලස්සනම ලස්සන පොකුණක් තියෙනවා. නිලුම් මල් පිරීලා තිබුණ පොකුණේ වතුර නිල් පාටින් දිලිසුණා. ෂා! පිරිසිදු වතුර ටික. බොන්ට ඕනේ බඩකට පිරෙන්නම මේ පාර නම් අනේ. හරිම පිපාසෙන් හිටියේ. නවතිනු. ඔහෙට අමතක වුණාද අපේ රජතුමා කියපු දේ? අපි මෙහි පැන් බීමට කලින් හනික ගොස් මේ පොකුණ ගැන රජතුමාට පැවසිය යුතුයි. රජතුමනි රජතුමනි කැලේ මැද ලස්සනම ලස්සන පැන් පිරුණු පොකුණක් අපිට හම්බ වුණා. අපිට පැන් බීමට කියාපු පොකුණ රජතුමනි. සගයිනි ඉතින් ඔබලා ඒ පොකුණෙන් පැන් බිව්වේ නැද්ද? අනේ නෑ රජතුමනි. බීමට කලින් ඔබතුමාට මේ පොකුණ පෙන්වන්න අපි තීරණය කළා. ඒක බොහොම හොඳයි. එහෙනම් යන්කෝ බලන්න. වඳුරු පිරිස රජතුමා සමග පොකුණ ළඟට ගියා. දැන් ඉතින් වඳුරන් සියලු දෙනාම රජතුමා වතුර බොන්න අවසර දෙනක දෞවිවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මේ රජතුමා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා දුවල පුතාලා දන්නවනේ. ඔහු මුලින්ම පොකුණට බහින්නේ නැතිව පොකුණ වටේ ඇවිදලා හොඳට විපරම් කරලා බැලුවා. සතුන් පොකුණට බැහැපු අඩි සලකුණු පමණයි දක්නට ඇත්තේ. නැවත ගොඩාපු කිසිම සලකුණක් පේන්න නැහැ. සගයිනි, නුඹලා කළ වැඩේ බොහෝම අපූරුයි. ඒ කිව්වේ මේ පැන් නොබීපු එක. මේ පොකුණේ භයානක දිය රකුසෙක් ඉන්න හැදයි. ඈ මං කිව්වේ නුඹලා පිපාසයෙන් බලාගෙන ඉන්නේ. එන්න මේ සීතල දිය පානය කරන්න. නුඹද මේ පොකුණට අරක් ගත් යක්ෂයා? ආව් ආව් මම තමයි. මේ ලස්සන පොකුණයි ති මට. එතකොට පොකුණට බහින ඕනම කෙනෙක්ව නුඹ පිළිගන්නවා. මේ පොකුණට බහින කුරුල්ලෙක්වත් මං ඉතුරු කරන්නේ නැහැ. මන් නුඹලා හැමෝම කනවා. ඒව කොහෙද? දැනගන්නව රකුසෝ, මං අපේ එකෙක්වත් නුඹට කන්ට ඉඩ තියන්නේ නැහැ. හොඳයි හොඳයි හොඳයි. එහෙමනම් ඉතින් පැන් බීපල්ල බලන්න. ආව්. අපි මේ පොකුණෙන් පැනුත් බීලා යන්නේ. ඒ වගේම නුඹට ගොදුරු වෙන්නෙත් නැහැ. පොකුණට බහින්නේ නැතුව පෑන් බොඩ හැටි එහෙනම් බලමු. හොඳයි එහෙනම්. පොකුණට බහින්නේ නැතුව පෑන් බොන හැටි මම නුඹට පෙන්නන්නම්. මෙහෙම කියපු වඳුරු රජතුමා පොකුණ ළඟ තිබුණු බටපඳුර ළඟට ගිහින් එක බට ගහක් කඩාගෙන මේ බටේ ඇතුළේ තියෙන සියලුම පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනාවක් කළා. ඒක ඒ විදිහටම සිද්ධ වුණා. බට ගහ තනි සිදුරක් සහිත බටයක් බවට පත් වුණා. ඊට පස්සේ මේ බටපඳුරේ සියලුම බටගස්වල පුරුක් නැති වේවා කියලා ප්‍රාර්ථනා කළා. ඒ වෙලාවෙම ඒ බටපඳුරෙම බටගස් පුරුක් නැති බටගස් බවට පත් වුණා. ඉතින් වඳුරු රැළම මේ නුවණක්කාර රජතුමා නිසා දිය රකුසට බිලි නොවි ඇතිතරම් වතුර බිව්වා. අනේ ඉතින් අහිංසක සත්තුන්ව විනාශ කරපු දිය රකුසට මේ පාර නම් දුවේ පුතේ වැඩේ වැරදුනා. එයා ලැජ්ජාවෙන් වතුර ඇතුලේ හැංගිලා යන්න ගියා. මේ ලස්සන ආදර්ශමත් කතාව තමයි 550 ජාතක පොත් වහන්සේ තුල තියෙන නලපාන ජාතකය. ඉතින් ඒ කාලේ මේ බුද්ධිමත් වඳුරු රජතුමා ලෙස ඉපද සිටියේ අපමහා බෝසතාණන් වහන්සේය.